ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට රාජකීය විද්‍යාලයීය මද ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරන එක්ස්පෙඩිෂන් දේශන මාලාවේ පළමු දින දේශනයත් සමගින් තමයි ඔබත් මමත් මේ එක්ව සිටින්නේ අපේ රාජකීය විද්‍යාලයීය මද ශ්‍රී ලංකා සංවිධානය ඉදිරිපත් කරන මේ එක්ස්පෙඩිෂන් දේශන මාලාවට දින දේශකයා ලෙස අපිත් එක්ක සම්බන්ධ වුණේ අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අපත් එක්ක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඒ වගේම තුන් ඉරියව් ක්‍රීඩක අපේ දිල්ෂාන් තිලකරත්න දිල්ෂාන් අපේ ආදරණීය මැතිතුමා. ඉතින් ආයුබෝවන් කියා ඉතාමත් ගෞරවණීය යුක්තව පිළිගනු ලබනවා ඔබතුමාව අපගේ මේ එක්ස්පෙඩිෂන් දේශන මාලාවේ පළමු දින දේශනයත් සමගින්. ආයුබෝවන් මැතිතුමනි. ආයි බොවන් සිරුම් දනාටම සුබ සන්ධ්‍යාවක් මම දැන් මම ඇහෙනවා ඇති පුතාලට ඔව් සර් පැහැදිලිව ඇහෙනවා බොහොමත්ම ස්තුතියි සර් නැවත වාරයක් ඔබතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කළ යුතුයි අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ ආකාරයට අපත් සමගින් මේ සජීවී වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ඒ වගේම අපේ මේ එක්ස්පෙඩිෂන් දේශන මාලාවට සහභාගී වූ ඔබ සියලුම දෙනාමත් ඉතාමත් ගෞරවීය යුක්තව පිළිගනු ලබනවා ඉතින් අප බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට පවත්වන මේ දේශන මාලාවන් වලට ඔබගේ මේ සහයෝගය අපත් සමග දිගින් දිගටම තිබේවි යයි කියා අප මතක කළ යුතු කාරණාවක් තිබෙනවා අප සූදානම් කරගත් ප්‍රශ්න කිහිපයක් තිබෙනවා එම ප්‍රශ්න කිහිපය අපගේ ආදරණීය තිලකරත්න දිල්ෂාන් මහත්මයාගෙන් අසා නිම වූවන් පසු අප ප්‍රේක්ෂකාගාරයේ ඔබට අවස්ථාවක් දෙනවා ඔබට තිබෙන ප්‍රශ්න ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව හෝ වේවා මෙතුමා සම්බන්ධව හෝ වේවා ඔබට තිබෙන ප්‍රශ්න මෙතුමාගෙන් අසා දැනගන්නට ඉතින් ඔබට පුළුවන් ඒ අවස්ථාව මගින් හැර ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඉතින් අප වැඩි වෙලාවක් වැඩි කල් වේලාවක් නොයවා අපි මේ එක්ස්පෙඩිෂන් පළමු දින දේශනය ආරම්භ කරමු එසේනම් තිලකරත්න දිල්ෂාන් මැතිතුමනි අප ප්‍රථමයෙන්ම දැනගන්නට කැමති ඔබතුමා පිළිබඳව ඔබතුමාගේ වචනයෙන්ම කෙටි විස්තරයක්. ඔව් ඉස්සෙල්ලාම මේ පුතාලට මම සුබපතන මේ වගේ වැඩසටහනක් ආරම්භ කරලා පළවෙනි වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම සහ මේ වැඩසටහන සාර්ථක වෙලා ඉදිරියට මේ අපි වගේ අය ගෙනල්ලා රටට වැඩදායි පණිවිඩයක් ලබා දෙන්න මේ උත්සාහ කරන එක සාර්ථක වෙන්න කියලා මම මුලින්ම පුතාලට ස්තුතිවන්ත වෙනවා සුබපතනවා. ඔව් මං ගැන නේද? මං ගැන කොහෙන්ද මම පටන් ගන්න ඕනේ? හරි. මම TM දිල්ෂාන් මම
ඉපදුනේ කලුතර මම 1976 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා තමයි මම උපත ලැබුවේ මේ මව්බිමේ. ඉතින් ඊට පස්සේ කලුතර මහාවිද්‍යාලයට මම පාසල් ගිහිල්ලා ක්‍රිකට් ක්‍රීඩාව එතනින් අදාරලා ජාත්‍යන්තරය කියලා ජාත්‍යන්තරය දයා ගන්න මට වාසනාව ලැබුණා. ඉතින් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ පදිංචි වෙලා තමයි ඉන්නේ, ජීවිතය ගත කරන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් ගොඩක් සන්තෝෂයෙන් පහුගිය ජීවිතයේ කරපු දේවල් රස විඳගෙන රට වෙනුවෙන් කරපු දේවල් නැවත නැවත බලලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි මගේ ජීවිතය. ඉතින් මම හිතන්නේ මාගේ නම කිව්වම රටේ ගොඩක් අය දන්නවා. ඉතින් තව විස්තර අපි ඉස්සරහදී කතා කරගෙන යමු. බොහොමත්ම ස්තුතියි මෙතුමනි ඔබගේ හඳුන්වා දීම සම්බන්ධයෙන්. අප මීළඟ ප්‍රශ්නයට යොමුමු. අප ප්‍රථමයෙන්ම කතිකාවතට එළිවෙමු. ඔබතුමාටම අනන්‍ය වූ ඔබතුමා මෙම ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන් ඩීල්ස් කූප් පහරත් සමගින් මීට වසර 12කට පෙර එංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දිනය මතක් කළ 2019 ජූලි මාස 8 වෙනිදා තමයි ඔබතුමා ප්‍රථමයෙන්ම ඩීල්ස් කූප් පහර ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දුන්නේ. ඉතින් ඔබතුමාගේ ක්‍රිකට් ජීවිතයේ මෙම ටෙලිස්කෝප් පහරක් සමගින් සිදු වූ වෙනස්කම් මොනවාද? එම පහර ඔබේ ක්‍රිකට් ජීවිතයට මොන වගේ බලපෑමක් ඇති කළේ? මම ඒකේ චුට්ටක් පුතා ඒකේ පොඩ්ඩක් මම නිවැරදි කරන්නම්. ඒ ජූනි මාස 8 වෙනිදා ගෑවේ ජාත්‍යන්තර තරඟයක ක්‍රීඩා කරේ පළවෙනි දවස. නමුත් මම මේක 2009 IPL 2008 IPL තරඟාවලියකදී තමයි සිසලාම ක්‍රීඩා කරලා අත්අදා බැලුවේ. ඒ තරගය මම ක්‍රීඩා කරද්දී කඩු රකින්න කැඩිටිටියේ ගිල්ක්‍රිස් ගිල්ක්‍රිස් මැත් තමයි මම ඉස්සරහට පැනලා ගහන්න හදද්දී ඔහු ළඟට ආවා. ඉතින් මම හිතුවා වෙන පාරක් ගහලා නොව අප්සෙට් කරන්න ඕන කියලා හිතලා තමයි හැමෝම පැඩල් කියන පාර පැඩල් ස්විප් එක ගහන්න නිසා මම හිතුවා කඩුල කියන උඩින් පාරක් ගැහුවොත් මේක හොඳ වෙයි කියලා මම හිතලා එදා ඒ පාර ගැහුවා. ඒක සාර්ථක වුණා. මොකද එදා පාර ගැහුවට පස්සේ ගිල්කිස් ග්ලව්ස් එක පොළවේ ගහලා එයාට පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ආයි නැවතත් ඔහු හිටපු තැනට ගියා. ඉතින් මට හිතුණා මේක මට ලීසි වුණා, ඉස්සර ආයි ඉස්සරපස්සේ ඉස්සරහට පැනලා ගහන්න පුළුවන්, ඒ වගේ නිදාසෙ පාර දෙන්න පුළුවන් වුණා, පන්දු රකින්නෙක් දාන්නත් බැරි නිසා. මම ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා මාස 3ක් විතර පුහුණුවීම් කරා. පුහුණුවීම් කළා තමයි ලෝක කුසලානයේදී ඔස්ට්‍රේලියාවට විරුද්ධ තිබ්බ තරගයේදී තමයි සිසලම් ඩියල් ස්කූප් එක ජූනි මාසේ ක්‍රීඩා කරේ. මේ පාරත් එක්ක මුළු ලෝකයක් කතා කරන්න ගත්තා, මං ගැන කතා කරන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි, මං හිතන්නේ ලාංකික හැටියට අපි ඔක්කොටම ආඩම්බර වෙන්න පුළුවන් ශ්‍රී ලාංකික නමින් ක්‍රිකට් පොතේ නමක් තියෙන එක. ඉතින් ඊට පස්සේ ලොකු වෙනස්කම් ගොඩක් සිද්ධ වුණා මේ ක්‍රීඩාවේ, විශේෂයෙන් 2020 තරගාවලියේදී සහ එක් දින තරගාවලියේදී මේ ඩියල්ස් කූප් පහර දැන් හැමෝම වගේ ක්‍රීඩා කරන්න බලනවා. ඉතින් මං හිතන්නේ ඒක දකින හැම වෙලාවකම මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. මේ මං හඳුන්වා දුන්න පාර අනිත් රටවල ක්‍රීඩා කියොත් අත්අදා බැලීම ගැන ඉතින් ලොකු ආඩම්බරයක් තියෙනවා. ලොකු වෙනස්කම් ගොඩක් සිදු වුණා ඊට පස්සේ දෙල්ස්කු පාරත් එක්ක මගේ ක්‍රිකට් ජීවිතේ. ඔසර් බොහොමත්ම අපටත් ආඩම්බරයි ශ්‍රී ලාංකික ලෙස අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් වගේම ක්‍රීඩකයෙක් දක්ෂ ක්‍රීඩකයෙක් මේ විදිහට ජාත්‍යන්තර මට්ටමට පිළිගන්න පුළුවන් මේ වගේ වටිනා පහරක් ක්‍රිකට් ක්‍රීඩාවට හඳුනා දීම සම්බන්ධයෙන් ඉතින් බොහොමත්ම ආඩම්බරයි. ඒ වගේම මම හිතනවා ඔබටත් ඒ ආඩම්බරය ඇති කියා නූතනය දෙස අප හැරිලා බැලුවත් ක්‍රිකට් කණ්ඩායම යම් කිසි පසුගාමී තත්ත්ව ඇද වැටි තිබුණා. නමුත් මෙතුමන් වගේ දක්ෂ ක්‍රීඩක නිසා ඒ කාලේ ක්‍රිකට් ඊළඟ ප්‍රශ්නයට යොමුමු. ඔබ දෙන්නේ කොහොමද කියලා අප දැනගන්නට කැමති. මොකද පුතා මට ඇහුණායි ප්‍රශ්නේ. ඔව්, ඔබතුමා පාසල් අධ්‍යාපනයත් සමගින් මේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ මොන කාලයේද? ඒ විස්තර ටික අප දැනගන්න කැමති. මම මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ අවුරුදු 9 දී. මට අද වගේ මතකයි මම පාසලේ ඉන්නකොට පන්තියට ඇවිල්ලා මගේ දැන් පුතාලා දන්න ඇති ක්‍රීඩා ඉස්කෝලේට පණිවිඩයක් කරනවාද ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙනවා ෆුට්බෝල් ප්‍රැක්ටිස් තියෙනවා එන්න කියලා ග්‍රවුන්ඩ් එකට. ඉතින් එදා අද වගේ මතකයි, ඉතින් මං එදා දුවගෙන ග්‍රවුන්ඩ් එකට ගිහිලා ඒ පුහුණුවීම් වලට සහභාගී වෙලා මාව තේරුණා අවුරුදු 9 දී. මුලින්ම ප්‍රැක්ටිස් පුහුණුවීම් කරලා හැබැයි ගෙදරින් එච්චර ආසාවක් දැක්වේ නෑ. මගේ දෙමෝපියෝ මේ
ක්‍රීඩාවකට යදෙනවට. ඉතින් විශේෂයෙන් මගේ පියා පාපන්දු ක්‍රීඩකයෙක් නිසා ඔහුට ඕනලා තිබුණේ මාව පාපන්දු ක්‍රීඩකයෙක් කරන්න. නමුත් මගේ දක්ෂතාවය මගේ ආශාව කැපවීම නිසා මම මේ ක්‍රීඩාවට ඇලුම් කරා, ගොඩක් කැපවීම කරා. ඒත් එක්ක මම අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන ගියා. හැබැයි වැඩිපුර කාලය ගත කරේ ක්‍රීඩාවත් එක්ක. නිතරම අම්මගෙන් ප්‍රශ්න ආවා මේ වැඩිපුර ක්‍රීඩාවට යදලා ඉන්නවා කියලා. නමුත් මම මේ දෙකම සමබරව කරගෙන මම දෙකෙම ඉදිරියට ගිහිල්ලා, හැබැයි අද ක්‍රිකට් වලින් ජාත්‍යන්තරයේම ජයගන්න මට ඒ වාසනාව ලැබුණා. ඒ කැපවීම සහ ආසාව තිබෙන නිසා ඉතින් මට අද ගොඩක් සතුටුයි. විශේෂයෙන් තරුණ අලුතෙන් ක්‍රීඩා කරන්න එන අයටත් මේ වෙලාවේ මම කියන්න කැමතියි, අධ්‍යාපන කටයුතු ඉතාමත් වැදගත්. ක්‍රීඩකයෙක් වුණාම මේ අධ්‍යාපන කටයුතුත් එක්ක ගියාම උන්ට ඒ දේ ඒ දෙකම සමබරව කරගෙන ගියාම ගොඩ ලොකු ගමනක් යන්න පුළුවන්. ඔවුන්ට ක්‍රීඩා වුණත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඉතාමත් පහසු වෙනවා අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන ගියාම. අවස බොහොම ස්තුතියි පිළිතුරට. ඔබතුමා සඳහන් කළා කුඩා කාලයේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට නියැලෙනවාට දෙමව්පියන්ගෙන් විශේෂයෙන් අම්මගෙන් එතරම් කැමැත්තක් තිබුණේ නැහැ කියලා. මීළඟ ප්‍රශ්නය ඒ ගැනයි. කුඩා කාලයේ සිටම අපේ දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ අපට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඉහළ වෘත්තියක රැකියාවක් කරලින්දය. ඉතින් එලෙසම ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවට කුඩා කාල සිටම ඉතාමත් දක්ෂ වූවත් දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඔබතුමාගේ මවගෙන් ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිපුර නියැලෙනවාට එතරම් රුචිකත්වයක් දක්වන ලැබෙන්නේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පවත්න ඔබතුමාගේ දක්ෂතාවය දෙමව්පියන් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව එම දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක් ශක්තිය. ඉතින් අප දැනගන්නට කැමති ඒ පිළිබඳව විස්තරයක්. ඔව් ඇත්තටම මම ඉස්සර පාසල් ඇරිලා ගෙදර යන්න නැතුව බලන් ඉනවා අයියලා ක්‍රීඩා කරනවා, එක අමාරු ඉස්කෝලේලා ක්‍රීඩා කරනවා බලන් ඉන්න අපේ ඉස්කෝලේ තිබුණා පඩිපෙළා කෙතන වාඩිලා. ඉතින් ගොඩක් දවස් වලට අපේ ගේ තිබුණේ සාමාන්‍යයෙන් විනාඩි 20ක විතර පයින් යන දුරක් මුලින්ම. ඉතින් ඒගොල්ලෝ අම්මා ගොඩක් කරාට පාසල්ට ඇවිල්ලා තරහටු කරලා ගෙදර එක ගැන තිබු අවස්ථා අනන්තයි. හැබැයි මම ක්‍රීඩාවට ගොඩක් ආදරය කළ ඇලුම් කරා. ඔහොම ඉද්දී මට ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තටම දෙමව්පියෝ කරන්නම දුන්න ඇති වෙලාවක මමගේ පුහුණුකරුවත් එක්ක හම්බෙලා කතා කරාම පුහුණුකරුව මගේ දෙමව්පිය දෙන්නට එන්න කියලා කිව්වා. මේ දරුවට අද වගේ මතකයි මට, මගේ සුලින් සලුවන්න මගේ පුහුණුකරු කිව්වා අම්මට තාත්තටයි මේ දරුවගේ මේ ක්‍රීඩා පැත්තේ ලොකු දෙයක් දකින්නවා, මේ දරුවට අපි මේකෙන් යන්න පොඩ්ඩක් උදව් කරමු කියලා. හැබැයි එදා ඉඳන් මගේ දෙමව්පිය දෙන්න මට සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. මගේ මැච් උදේ ඉඳන් අවසනකම් බැලුවා. ඊට පස්සේ ඔවුන් දැනගත්තා මේ මගේ මේ ක්‍රීඩාවට දක්ෂතාවයක් තියෙනවා, අධ්‍යාපනයේත් එක්ක ගියොතින් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් දෙමව්පිය දෙන්න ලොකු සහයෝගයක් දුන්නා. මං මේ වෙලාවේ දෙමව්පියන්ටත් පණිවිඩයක් දෙනවා, අපේ දරුවන්ගේ දක්ෂතාවයල් ඉතාමත් ඉක්මනින් හඳුනාගෙන ඒ දරුවන්ට ඒ පාරේ යන්න ශක්තියක් වෙන්න ඕනේ කියලා. මොකද නැත්තම් එදා මට මගේ දෙමෝපියෝ මාව ඩොක්ටර් කෙනෙක් හරි ලෝයර් කෙනෙක් හරි කරන්න උත්සාහ කරනම් ක්‍රිකට් ක්‍රීඩාවට යන්න නොදී මම අද වෙනත් පැත්තකට යන්න තිබුණා. මං හිතන්නේ මගෙන් දෙයක් ඉගෙන ගන්න ඕන නම් මං හිතනවා දෙමෝපිය හැටියට තමන්ගේ දරුවන්ගේ දක්ෂතාව ඉතාමත් අඳුනගෙන ඒ පැත්තට යන්න ශක්තියක් වුණදී මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න, ගොඩාක් වෘත්තීන් තියෙනවා කරන්න. එක එක එක්කෙනා ඉපදෙන්නේ එක එක දක්ෂතාවයල් එක්ක. ඒ දක්ෂතාවයල් අඳුනාගෙන ඒ දෙමව්පිය හැටියට ඒකට අතහිත දෙනොත් ඒ දරුවන්ගෙන් සෑහෙන දෙයක් අපේ ලෝකයට රටට කරගන්න පුළුවන්. මං හිතනවා මේ වෙලාවේ මේ පණිවිඩය දෙමව්පියෝ ගනී කියලා, සහ පුතාලා වුණත් ඒ කතා කරලා ඒ පණිවිඩය දුන්නොත් ඉස්සරහට අපේ රටට සෑහෙන අපේ රට අනාගතය වෙනුවෙන් බිහි වෙන දරුවන්ගෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. බොහොමත්ම ස්තුතියි එම පිළිතුරට දිල්ෂාන් මහතාලෙනි. අප මිලඟ දැනගන්නට කැමති ඔබතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටියදී ඔබතුමාට මොන වගේ අභියෝග දාවේ? ඒ අභියෝග වලට ඔබතුමා කොහොමද සාර්ථකව මුහුණ දුන්නේ කියලා අප දැනගන්නට කැමතියි.
ඔව් නායකයෙක් වෙනකොට සැහැන් අභියෝග එනවා. යා නායකයෙක් කියන්නේ ලොකු වගකීමක්. මොකද රටේම හැමෝම බලන් ඉන්නවා රටේ ක්‍රීඩාවක නායකත්වයට පත් වුණාම. ඉතින් සැහැන් අභියෝග ආවා. විශේෂයෙන් ඒ අභියෝග මම ජයගත්තේ පිටිපස්සෙන් නම් ඒ ආපු අභියෝග වලට මම හොඳට කල්පනා කරලා ඒවා සමබරව හරි වැරදි අරගෙන ඒ දේවල් අරගෙන ඉදිරියට ගියා. විශේෂයෙන් මං කරේ නායකත්වයට පත් වුණාම තරුණ ක්‍රීඩකයන්ව ලං කරගෙන ඒගොල්ලන්ගේ අදහස් අරගෙන, මොකද ඒගොල්ලෝ තමයි අපේ රටේ ඉදිරි අනාගතය. ඒගොල්ලන් අපි හරි මාර්ගයට දැම්මොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ. ඉතින් මං වැඩිපුරම කරේ ආපු අභියෝගත් එක්ක මං තරුණ ක්‍රීඩකයෝ ලං කරගෙන ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ යුතු වැඩ මං හඳුනාගෙන ඔවුන්ගෙන් ඒ වැඩේ හරියට ගත්තා. ඉතින් නායකයෙක් වුණාම හරි අමාරුයි හැමෝම සතුටු කරන්න. එක්කෙනෙක්ව සතුටු කරන එක්කෙනෙක් අසතුටටපත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ආවා. ඉතින් හැබැයි ඒවා ඔක්කොම නායකෙක් හැටියට ඒ දේවල් සමබරව කරගෙන ගියා. ඒ වගේම නායකෙක් වුණාම වගකීම ගන්න බය වෙන්න හොඳ නැහැ. තමන් මොකක් හරි ගන්න ඩිසිෂන් එකක් නායකයා ඒක බය නැතුව කියනවනේ, මම නායකයා ඩිසිෂන් එක ගන්නේ මම දන්නවා මොකක්ද වෙන්න ඕනේ කියලා. ඒ දේ කරොත් ඉතින් නායකෙක් හැටියට නායකෙක් කරන්න ඕනේ. ඒක තමයි අනිත් අය, ඒ විතරක් නෙමෙයි. නායකයෙක් වුණාම තමන්ගේ කණ්ඩායම අයට කන්ෆිඩෙන්ස් එකක් දෙන්න ඕනේ, තමන්ගේ නායකයා තමන් වෙනුවෙන් හිට ගන්නවා කියලා. ඉතින් අභියෝග ගොඩක් ආවා. මම නායකත්වයේ කාලේ ගොඩක් දේවල් ඉගෙනත් ගත්තා. සමාජයෙන් ආපු ප්‍රශ්න, කණ්ඩායම ඇතුළේ ආපු ප්‍රශ්න. හැබැයි මේ හැම ප්‍රශ්නයක්ම මම ඇතුළේ තියාගෙන කණ්ඩායම ඇතුළෙන් විසඳගෙන ඉදිරියට ගිහිල්ලා ගොඩක් තරඟ ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් සතුටි ආපු ගමනත් එක්ක නායකයෙක් කළා. ඒ ආපු ගැටළු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට ගිහිල්ලා ජයග්‍රහණය කරන්න ලැබීම ගැන. බොහොමත්ම ස්තුතියි මැතිතුමනි. අප දන්නා කාරණයක් තමයි ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී සිටියත් සංගීතයට කලාවට ඉතාමත්ම රුචිකත්වයක් දක්වන පුද්ගලයෙක් කියන කාරණාව. ඉතින් මම දැනගන්නට කැමති, දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන මේ තරුණ පරපුරක් සිටිනවා. ඉතින් ඔබතුමා වෙන පුද්ගලයෙක්ගෙන් අප දැනගන්නට කැමති මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන පුද්ගලයෙක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙමෙයි වෙන ක්‍රීඩාවක් හෝ වේවා මේ ක්‍රීඩා කටයුතු වල, ඒ වගේම අධ්‍යාපන කටයුතු අපිට ගන්න පුළුවන් මේ සංගීතයෙන් මේ කලාවෙන් ලැබෙන දායකත්වය මොන වගේද අප දැනගන්නට කැමති ඔබතුමා වැනි මේ කලාවට සංගීතයට රුචිකත්වයෙන් දක්වන පුද්ගලයෙක්. මම හිතන්නේ කලාවට කැමති ගොඩක් අය සාමාන්‍යයෙන් මම හිතන විදිය ගොඩක් වෙලාවට කලාව කියන පුද්ගලයා කලාවට ආදරය කරන පුද්ගලයා ගොඩක් දේවල් වලට ආදරය කරනවා. ඒ කලාවත් එක්ක ජීවත් වෙන පුද්ගලයා පරිසරයට ආදරය කරනවා. මං හිතන්නේ කලාව ඉතාමත් වැදගත්, විශේෂයෙන් ක්‍රීඩාවේ යෙදෙන හැමෝම ගොඩක් ප්‍රෙෂර් එකක ඉන්න ගොඩක් වෙලාවට, විශේෂයෙන් ජාත්‍යන්තරයට යද්දී ඒ ජාත්‍යන්තර තරඟ පුහුණු වීම වෙලා ගොඩක් කැපවීම කළා, ගොඩක් වේසමාංශලා ඉන්න වෙලාවල් අනන්තයි අප්‍රමාණයි. ඉතින් ගොඩක් වෙලාවට මම කරේ ඒ ප්‍රෙෂර් එක, ඒ එන මාංශය ඔක්කොම විඩාව නිවාගත්තේ සින්දුවක් අහලා නාට්‍යයක් බලලා. ගොඩක් වෙලාවට මම ප්‍රශ්න ආපු වෙලාවට ඒ සංගීතය කලාවත් එක්ක හිටියා. මම හිතන්නේ ඒකෙන් මට ගොඩක් ශක්තියක් වුණා. මොකද මම මැච් එකට යන්න වුණත් ඊට පහුවදා ඊට ඉස්සලා රෑ ගොඩක් වෙලාවට සංගීතය රස විඳිනවා. උදේටත් නැගිටලා සංගීතයේ ගොඩක් වෙලාවට සින්දු අහනවා. මනස නිදහස් වෙනවා ගොඩක්. මම හිතන්නේ හැමෝම, මො ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි සමාජයේ ඕනම කෙනෙක් කලාවට ආදරය කරනවා නම් මම හිතන්නේ ඒ ක්‍රීඩකයාගේ හදවත ඉතාමත් පිරිසිදුයි. ඔවුන් එක් එක්කෙනාට ආදරය කරන්න පුරුදු වෙනවා කලාවේ, කලාවට ආදරය කරන කෙනා. ඉතින් ඉතාමත් වැදගත් දෙයක් කලාවත් එක්ක ජීවත් වෙන කෙනාට තමන්ගේ පරිසරයේ වටෙත් ලස්සනට හැඩගැහෙනවා කියන එක මම අත්දැකීමෙන් ලැබපු දෙයක්. ඉතින් මම හිතනවා කලාව ඉතාමත් වැදගත්. ඕනම ක්‍රීඩාවක් විතරක් නෙමෙයි, ඕනම ශ්‍රේෂ්ඨයේ ප්‍රෙෂර් එකක් හරි මේ නෙලාට ඒ සින්දුවක් කාලා තමන්ගේ ප්‍රෙෂර් එක මානසිකත්වයෙන් මිදිලා නිදහසේ ඉන්න පුළුවන් කාලයක්. ඉතින් මම මේ වෙලාව ඉල්ලා සිටිනවා ක්‍රීඩා කරන හැමෝටම කලාවත් එක්ක වැඩිපුර තමන් කැමති සින්දුවක් කාලා, තමන් කැමති නාට්‍යයක් හරි ෆිල්මයක් හරි බලලා වැඩිපුර හිත යෙදෙව්වොත් බාහිර දේවල් වලට හිත යොමු වෙන්නේ නැහැ. හොඳ දේවල්ම තමයි කරන්න හිතෙන්නේ. ඉතින් මං හිතනවා හොඳ දෙයක්, ඒක මගේ අත්දැකීමෙන් මම කියන දෙයක්. මං හිතනවා අලුතෙන් එන තරුණ ක්‍රීඩකයන්ට, අපේ පුතා දූල පුතාලාට මේක අත්දැක බලන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට ගොඩක් සාර්ථකයි. ක්‍රීඩාවට ඉතරනේ මං කියන්නේ, විභාගයට උනත් වාඩි වෙන වෙලාවකට පාඩම් කරලා මාන්සිනම් සින්දු අධ්‍යයනය කරන්න අර මාන්සි ගතිය නැති වෙලා යයි. කලාවට ආදරය කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා.
ඊළඟට ඔබතුමාගෙන් දැනගන්නට කැමති ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජීවිතේ ජයගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේම දක්වා ගිය ඔබතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් යන නාමයට අත්කර දුන් ජයග්‍රහණ අප්‍රමාණයි. ඉතින් ඒ කාලවකුණේ ඉන්පසු ඔබතුමා 2016 වර්ෂයේදී තමයි ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්නේ. ඉතින් ඔබතුමා ඒ වෙද්දී තුන් ඉරියව් අංක එකේ ක්‍රීඩකයා, ඒ වගේම පිතිකරන අංශයේ ලෝකෙින්ම පස්වන ස්ථානයේ තමයි සිටියේ. ඉතින් ඒ කාලයේ ඉඳන් මේ දක්වා ගත්තහම ඔබතුමාට ගරු කරන, ඔබතුමාට ආදරය කරන මේ ක්‍රීඩා ලෝලින්ගේ හෙලෝ මං මං ඒ ප්‍රශ්න ඔව් හෙලෝ හෙලෝ පුතා මාව ඇහෙනවද ඔයගොල්ලන්ට? හෙලෝ ඔබතුමාට මා යොමු කළ ප්‍රශ්න අසනවාද මැතිතුමනි? ඔව් මම කියන්නම්. ඔව් මම 1999 තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තරයෙන් පටන් ගත්තේ. එදා ඉඳන් 2016 වෙනකන් අන්තිම වෙනකන් මම රට වෙනුවෙන් ක්‍රීඩා කරලා සැහැණ ජයග්‍රහණ ප්‍රමාණයක් රටට ලබා දීලා, මං හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුවරන් දැන් අවුරුදු 5ක් වෙන කාලයක් එනවා. නමුත් අද වගේම එදා වගේම අදටත් මට ආදරය කරන පිරිස ඒ වගේම ඉන්නවා. මොකද මම ඒගොල්ලෝ හැමෝම දන්නවා මම ක්‍රීඩා පිටියට ගිය වෙලාවේ හැම වෙලාවෙම මම මගේ රට වෙනුවෙන් තමයි මම ක්‍රීඩා කරේ. පෞද්ගලික ජයග්‍රහණ නැතිව මම හැමතිස්සෙම මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ ජයග්‍රහණය ලබා දුන්න මගේ කණ්ඩායමට සහ රටට. ඒ වගේම හිටපු හැම නායකයෙකුට මගේ 100%ක් ලබා දීලා පුළුවන් තරම් මගේ උපරිම කණ්ඩායම ලබා දුන්නා. ඉතින් අපිට අර වගකීමක් කාමේ වගකීම මම හිතනවා 100%ක් මම ඉෂ්ට කරා කියලා මගේ රට වෙනුවෙන්. ඒ නිසා තමයි අදටත් එදා වගේ මට ආදරය කරන රසික රසිකාවයන් ඉන්නේ මාත් එක්ක. ගොඩක් සන්තෝෂයි අදටත් ඒ ආදරය ඒගොල්ලොත් මට ලබා දීම ගැන. ඉතින් හැමදාමත් මමත් ඒගොල්ලන්ට ඒ වගේම ආදරය කරනවා. නිහතමානීව ඉන්නේ ඉන්න මං හිතනවා අපිට ආදරය කරන ප්‍රමාණය වැඩි. මං මේ වෙලාවේ ඉස්සරහට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන අයටත් කියන්නේ පුළුවන් තරම් තමන්ට දේවල් ලැබෙන්න තමන් නිහතමානී වෙලා තමන්ගේ වටේ ඉන්න තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයොත් එක්ක හොඳින් ඒ ගමන ගියොත්ින් දිගු ගමනක් යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආශිර්වාදය කියන්නේ ඉතාමත් වැදගත්. ඒ ආශිර්වාදයත් එක්ක සෑහෙන ගමනක් යන්න පුළුවන්. ඉතින් මට බොහොම සන්තෝසයි එදා වගේ මදට මට ආදරය කරපු ජනතාව වෙනුවෙන් මම ඒගොල්ලන්ට අදටත් ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි මෙතුමනේ ඒ අදහසක් තමකින් අප හා එක්වුවට. ඉතින් මා මතක් කළ යුතුයි මේ නරඹන ප්‍රේක්ෂකයන්ට අපත් සමගින් මේ සූම් තාක්ෂණ උත්සවයේ සජීවීවත් අප පාසලේ මෙන්ම මේ රට පුරා විසිරුණු ප්‍රේක්ෂකයන් අපත් හා සම්බන්ධ වෙනවා. ඒ වගේම YouTube තාක්ෂණ උත්සවයේ සජීවීවත් ඔබට මේ අවස්ථාව නරඹන්නට පුළුවන් රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමයේ මගින් ඔබ වෙතගෙන එන එක්ස්පෙඩිෂන් දේශන මාලාවේ පළමු දිනයත් සමගින්. ඉතින් මම මතක් කළ යුතුයි අප මේ යොමු කරන ප්‍රශ්න වලින් අනතුරු අප ප්‍රේක්ෂකාගාරයේ ඔබට අවස්ථාවක් දෙනවා ඔබට තිබෙන ප්‍රශ්න වලට පිළිතුරු මේ තිරගන දිනසමතුමාගෙන් මසා දැනගන්නට. ඉතින් ඒ මතකයක් නැවතත් මතක් කරමින් මා යොමු වෙනවා ඊළඟ ප්‍රශ්නයට. මා ඊළඟට දැනගන්නට කැමති ඔබතුමාගෙන් ඔබතුමාගේ කාලයේදී සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සංසන්දනය කිරීමේදී ඔබතුමා දකින වෙනස්කම් මොනවාද? ඒ වෙනස්කම් වලට හේතුව ලෙස ඔබතුමා දකින්නේ මොන වගේ කාරණාද? මං හිතන්නේ අපේ ගත්තොත් තරුණ
ක්‍රීඩකයෙක් ඉන්නවා. නමුත් මේ ක්‍රීඩකයන් මීට වැඩිය අපි ක්‍රීඩා කරද්දී අපිට ලොකු ආසාවක් තිබුණා මේ රටට අපි ක්‍රීඩා කරන්න ලොකු අභිමානයක් තිබුණා. හැබැයි මම දකින්න තව දෙයක් තමයි අපි බොහොම අමාරුවෙන් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරේ, ජාත්‍යන්තරය නියෝජනය කරේ. ඒ ඒ ටෙක්ස් අපේ ජාත්‍ය ලංකාවේ කැප් එක අපි දාගත්තාම අපිට ලොකු අභිමානයක් සහ ආඩම්බරයක් ඇති වුණා අපිට ඒක ලැබුණාම. ඉතින් අපි ඒක හරි අමාරුවෙන් ලබාගත් දෙයක් නිසා අපි හරි ගොඩක් ඒක පරිස්සම් කරා. අපි ඒ නිසා තමයි අපිට දිගු ගාමනක් ඇවිල්ලා ජාත්‍යන්තරයේ වාර්තා තියලා රට ජයග්‍රහණය කරලා ලෝක කුසලාන ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබුණේ. මං හිතනවා දැන් ඉන්න ක්‍රීඩකයන් අපි වගේම දක්ෂතාවය තියන අය තියෙනවා. නමුත් ඔවුන්ට මේ දේ ඉතාමත් ලේසින් ලැබිලා තිනවා. සමහරු දන්නවා ඇති ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරලා තිනවා, තමන් ක්ලබ් එකටවත් මැච් හතරක් පහක් ගහලා නැහැ. අනේ වෙනස මන් දකින්නේ. ඒ වගේම මං හිතනවා මීට වැඩිය අපේ තරුණ ක්‍රීඩකයෝ ක්‍රීඩා වෙනුවෙන්ම විතරක් හිත යොමු කරලා ඒකට ආදරය කරන්න ඕනේ. විශේෂයෙන් ක්‍රීඩාවට ඒකට කැපවීම කරන්න ඕනේ. මං හිතනවා ලොකු වෙනසක් තියෙනවා. එදයි අදයි ගත්තාම අපි කවදාවත් සෝෂල් මීඩියා යස් කරේමනේ අපි ක්‍රීඩා කරන කාලේ අපිට තිබුණේ එකම අරමුණ පුහුණු වීම කරලා තරගය හොඳින් ක්‍රීඩා කරලා අපි ගොඩක් කරාට පණිවිඩයක් හරි දකින්නේ නිවුස් එකෙන් හරි පත්තරෙන් හරි. නමුත් දැන් ක්‍රීඩකව වැඩිපුරම මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල ඉන්න. මං හිතන්නේ මේක ඉතාමත් හොඳ දෙයක් නෙමේ. ඕනම ක්‍රීඩාවක ඕනම වෘත්තියක වැඩිපුර සෝෂල් මීඩියා පැත්තටගෙන, විශේෂයෙන් තරුණ පරපුර. මේ මං හිතනවා මේ තරුණ පරපුර මේ සෝෂල් මීඩියාෙන් පැත්ත ටිකක් ඈත් වෙලා තමන් කරන රැකියාව මොකක්ද ඒක, ඒකට 100% හිත යොදවලා ඒකට සම්පූර්ණ කැපීම් කළ. මොකද අපි කරන හැම දෙයක්ම විශේෂයෙන් ක්‍රීඩක හැටියට අපිට දෙන්නේ ටික කාලයයි. අවුරුදු 10ක් 15ක් තමයි ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරන්න පුළුවන්. මේ අවුරුදු 10 15 අනිත් හැම දෙයක්ම අමතක කරලා තමන් සම්පූර්ණයෙන්ම කාලය ශක්තිය වැය කරොතින් ඒ ක්‍රීඩා වෙනුවෙන් ගොඩක් ජයග්‍රහණය කරන්න බලලා මම හිතන්නේ මේ වෙනස තියෙනවා. මම එක උදාහරණයක් කියන්න. අපි සමහර අපේ ක්‍රීඩකයෝ තමන් ක්‍රීඩාවෙන් සමු ගන්න දවස හෙටනම් අදත් ඔවුන් පැයක් පැය දෙකක් විතර පුහුණු වීම කරා. මං දකින්නේ දැන් ඒ තරුණ ක්‍රීඩකයන්ගෙන් ඒක ලොකු වෙන ඒ වෙනස තියෙනවා. ඒ වගේම අර මං කිව්වා වගේ ඉතාමත් ලීසින් දෙයක් ලැබුණාම ඒ දේ අගයක් නැහැ. මං හිතනවා අමාරුවෙන් තමයි ජාති කණ්ඩායම ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. කොහොම හම්බුණත් ඒක රැකගන්න තමන් සතුයි. ඉතින් ඒකට වැඩිපුර කැපවීමක් කාලය ගත කරලා හරි ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පූර්ණයෙන් මේ අවුරුදු 10 15 තමන්ගේ ක්‍රීඩා වෙනුවෙන් කාලය වැය කරන්න. මොකද තමන් ක්‍රීඩා කරන තමන්ගේ රට නිසා. බොහොමත් ස්තුතියි ඒ අදහස සමගින් අප සමග නැවත තිබුවාට. ඉතින් අප මීළඟට ඔබතුමාගෙන් අසා දැනගන්නට කැමති ප්‍රශ්නේ තමයි ඒ පාසල් ක්‍රීඩා පිටියෙන් ඇරඹී ඔබතුමාගේ ඒ ක්‍රිකට් ජීවිතය ජාත්‍යන්තරයේ මට්ටම දක්වාම යන්න ඔබතුමා වාසනාවන්ත ඒ වගේම දක්ෂකම් වලින් පිරුණු ක්‍රීඩකයෙක් වුණා. ඉතින් ඉතාමත්ම වූ අසීරු මාර්ගයක තමයි ඔබතුමා ඒ කුඩා කාල සිට ගමන් කරලා මේ දක්වා ඉතාමත් සාර්ථක අන්දමින් මේ දක්වා පැමිණ සිටින්නේ. ඉතින් ඒ සාර්ථකත්වයේ පිටපස ඔබතුමාට ධෛර්යයක් දෙමින් ඔබතුමා පිටුපසම සිටි ඔබතුමාගේ සහෝදරයන් හෝ වේවා, පවුලේ පිරිස හෝ වේවා, ඔබතුමාට මතක් කළ යුතු සියලුම දෙනාම අප මේ අවස්ථාවේදී මතක් කරමු. ඇත්තට මම මුලින්ම මතක් කරන්න ඕන මගේ දෙමව්පියෝ දෙන්න. ඒ දෙන්න නිසා තමයි අද මට ලෝකයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මගේ මව්බිම වෙනුවෙන්, මගේ රට වෙනුවෙන් ඒ ජයග්‍රහණ ගේන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මගේ පුහුණුකරු සුනිල් සලුවන්න මහත්තයා මතක් කරන්න ඕනේ අදටත්. ඒ වගේම කීර්ති සිංහ සර් කියලා කෙනෙක් හිටිය අපේ මාස්ටර් ඉන්චාර්ජ්, එසේවත් මතක් කරන්න ඕනේ. එතුමා මේ අතර ජීවිතුන් අතර නැති වුණත් එතුමාගේ ඒ අපිට ගුරුවරුකම් අපිට අවවාද ලැබිලා සෑහෙන ගමනක්. ඒ වගේම මගේ මාමා කෙනෙක් හිටියා රත්නසිරි කියලා, මට සෑහෙන උදව් කරේ. ඌ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මුදල් පැත්තේ නැති වුණත් එතුමා මට අවශ්‍ය ටී-ෂර්ට් එක පවා ආරන් දුන්නේ එතුමා. ඒක එතුමා මතක් කරන්න ඕනේ. සීලුම දෙනා මේ විතරක් නෙමෙයි මම මතක් කරන්න කිව්වෙත් ගොඩක් අය ඉන්නවා. සීලුම පුහුණුකරුවෝ, ජාත්‍යන්තරේ පුහුණුකරුවෝ, මම ක්ලබ් වල හිටපු පුහුණුකරුවෝ, මගෙත් එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරපු සහෝදර ක්‍රීඩකයෝ, මගේ පවුලේ අනිත් අය,
වසේ බිරිඳ දරුව හැම දෙයක් හැම කෙනාගේම මට ලැබිච්ච ශක්තිය නිසා තමයි මට මේ තැනට යන්න පුළුවන් වුණේ. ඒ විතරක් නෙවෙයි මට ආදරය කරපු ප්‍රේක්ෂකයන්ගෙන් ලැබිච්ච ඒ ආශිර්වාදයත් මේ වෙලාව මතක් කරන්න ඕනේ. සීලුම දෙනාගේම එකතුවක් එක තමයි මේ ගමන මම ජයගත්තේ. ඉතින් සීලු දෙනාටම මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න. සීලු දෙනාට මට ලබා දුන්නේ වචනෙන් හරි ලබා දුන්නේ සහයෝගයට. ඔව් බොහොමත්ම ස්තුතියි එයාට සමගින් නැවතත් කුවාට අපෝ දැන් දිගින් දිගටම මතක් කරන්නේ ඔබ සියලු දෙනාට අප මේ යොමු කරන ප්‍රශ්න කිහිපය අවසන් අධිය තමයි අප මේ යොමු සිටින්නේ. නමුත් ඔබලාට මෙතුමාගේ නසා දැනගන්නට තිබෙන ඒ කාරණා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ හෝ වේවා මෙතුමාගේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ හෝ වේවා ඕනෑම කාරණාවක් දැනගන්නට ඔබට පුළුවන් මේ ප්‍රශ්නය අප වෙත යොමු කරන්න සුන් තාක්ෂණෙන් ඔබ සම්බන්ධ වෙන්නේ ඔබට පුළුවන් සුම් තාක්ෂණයේ පොස්ට්ට ඒ ප්‍රශ්න කිහිපය යොමු කරන්න නැත්නම් ඔබ YouTube හරහා සජීවීව සම්බන්ධ වෙන පුද්ගලයන් නම් ඔබට පුළුවන් එම chat box එකට අදාළ ප්‍රශ්න යොමු කරන්න. එතකොට අප ඒ ප්‍රශ්න වලින් අවශ්‍ය ප්‍රශ්න කිහිපය තෝරාගෙන මෙතුමාට යොමු කරන්න සූදානම් ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නට. අප එසේනම් ඊළඟ ප්‍රශ්නයට යොමු. කුඩා කාලයේ ඉඳන් විවිධාකාර බාධක මතින් තමයි ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. ඒ ක්‍රියාවලියේ සැබවින්ම ප්‍රශංසනීය. ඒ වගේම ඔබතුමාට කුමක්ද කියන තිබෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ ක්‍රිකට් ක්‍රීඩාවට අලුතෙන් සම්බන්ධ වීමට කැමති ඔබතුමාවට එක්වලස් වී සිටින මේ ක්‍රීඩාවලෝනි ප්‍රේක්ෂකයන්ට. ඔව් ඇත්තටම මම කැමති ක්‍රීඩාවට ආස කරනවා නම් ක්‍රීඩාවට එන්න කැමති නම් සම්පූර්ණයෙන් කාලය වැය කරලා ඒකට ආසාවෙන් කැපවීමක් කරන්න ඕන. මොන ඕනම දෙයක් කරද්දී කැපවීම සහ ආසාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රීඩාවේ එදිද්දි ගොඩක් බාධක එන්න පුළුවන්. ඒ බාධක වලට ශක්තියක් තමන්ම ඒ බාධක වලට උත්තර හොයාගෙන ශක්තියක් එන්න ඕනේ. මොකද අපිට අපි යන ගමනේ සුන්දර නෑ. අපිට ගොඩක් අමීරි අත්දැකීම් එන්න පුළුවන්, කටුක අවස්ථා එන්න පුළුවන්. ඒවා ඔක්කොම මැඩපවත්වාගෙන තමන්ගේ ඉලක්කයට යන්න ඕනේ. එහෙම ආසාවක් තියෙනවා නම් තමන්ට ඉලක්කයක් තියෙනවා නම් ඉලක්කය ජය ගන්න තමන්ගේ සම්පූර්ණයෙන්ම ශක්තිය ධෛර්යය යොදවන්න ඕනේ. එහෙම වුණොත් ඒ ගමනට යන්න පුළුවන්. අනිත් එක තමයි තරුණ ක්‍රීඩකයෝ ඉදිරියට එනවා නම් අඩුපාඩු ගැන හිතන්නේ නැතුව තමන්ට තියෙන්නේ මොකද ඒ තියෙන දේෙන් උපරිමයෙන් ප්‍රයෝජනය ගන්න. විශේෂයෙන් මම කළුතර වගේ පොඩි පාසලකින් ඇවිල්ලා කවුතර විද්‍යාලය වගේ අපිට සැප සම්පත් දේවල් තිබුණේ. නමුත් අපිට තිබ්බේ බොහොමත් සීමිත සම්පත්. ඒවෙන් අපි උපරිමයෙන් ප්‍රයෝජන ගත්ත. අපි කවදාවත් කම්ප්ලේන් කරන්නේ නැහැ පාසලටවත් කාටවත් අපිට මේව නැහැ කියලා. හැබැයි තියෙන දේෙන් අපි උපරිම ප්‍රයෝජනය අරගෙන සම්පූර්ණයේ ක්‍රීඩාවට ආදරය කරා ලොකු ධෛර්යයක් තිබුණා. අපිට ඉලක්කයක් තිබුණේ ගමන යනවා කියලා. අලුතෙන් පටන් ගන්න ඕනම ක්‍රීඩකෙක් ක්‍රිකට් කින්නේ ඕනම දෙයක් පටන් ගන්න උනා ඒ ඉලක්කය දැම්ම දාගන්න, ඒ ඉලක්කය කරා යන්න. ඒ මාර්ගය ලේසි නෑ. හැබැයි හැම දෙයක්ම තමන් විසින්ම මැඩලගෙන ඉදිරියට ගියොතින් ජය ගන්න පුළුවන්. එහෙම වුණොතින් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා මම කියනවා කවුරුහරි පටන් ගන්නවා තමන් ඒකට ආසාවෙන් කැපවීමෙන් ධෛර්යයෙන් දේ පටන් ගන්න කියලා. බොහොමත්ම ස්තුතියි මෙතුමනි. අප මේ කිරිකරත්න දිල්ෂාන් මෙතුමාට යොමු කරන ප්‍රශ්න කිහිපය මෙතනින් අවසන් වෙනවා. නමුත් ඔබ සියලු දෙනාට අවස්ථාව තිබෙනවා ඔබට කිසියම් කාරණාවක් දැනගන්න අවශ්‍යයි නම් එම ප්‍රශ්නය අප වෙතට යොමු කරන්නට. ඉතින් මා සිතනවා ඔබට හැකි ඉක්මනින් අප වෙතට යදන් ප්‍රශ්න යොමු කරයි කියා YouTube හරහා සම්බන්ධ වන්නෙක් නම් ඒ chat box එකටත් Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වන්නෙක් නම් හොස්ටත් එම අදාළ ප්‍රශ්න අප වෙතට යොමු කරන්නට පුළුවන්. ඉතින් ඔබගේ හැකි ඉක්මනින් ඔබලාට දැනගැනීම තිබෙන කාරණා ප්‍රශ්න අප වෙතට යොමු කරයි කියා බලාපොරොත්තු වෙනවා. අපට මෙවසවිත ප්‍රශ්නයක් ලැබී තිබෙනවා ඔබතුමාගෙන් කෙනෙකු අහනවා ෆීල්ඩ් ඉන් වලින් මෙතරම් දියුණු මට්ටමේ කෙනෙකු බවට ඔබතුමා පත්වීමේ රහස මොකක්ද කියලා. ඇත්තට මේකට ලොකු කැපවීමක් තිබුණා මගේ. මට මං ඉස්සෙල්ල කිව්වා වගේ මම ක්‍රිකට් ක්‍රීඩා පටන් ගත්තේ කඳු රකින්නෙක් හැටියට පාසලේ. නමුත් මට හොඳ පඳු රකින්නෙක් හැටියට එන්න ඕන මොනවා නැවුණා මට. මොකද සනත් අයියා කැප්ටන් කරද්දි මයන් ඇහුවා ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරන්න තියෙනවා
කළු රකින්නකට කළුවයි ඉන්න පුළුවන් ද කියලා මම ඒ අභියෝගේ බාරගත්තා. එදා ඉඳන් මම ගොඩක් උනන්දු වුණා පන්දු රැකීමේදී. විශේෂයෙන් කියන්න ඕනේ මම පුහුණුවෙන් ඉවර වෙලා සාමාන්‍යයෙන් වැඩිපුර පැය භාගයක් විනාඩි 20ක් විතර තනියෙන් පන්දු රැකීමේ පුහුණුකරුත් එක්ක තනියෙන් වැඩ කරා හැමදාම වගේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකයේම දක්ෂම පන්දු රකින්න වෙන්න ඒ වාසනාව ලැබුණා. ඒ මගේ තිබ්බ ආසාව සහ කැපවීම නිසා. ඉතින් ඕනම කෙනෙකුට ආසාවක් කැපවීමක් තියෙනවා නම් ඕනම දෙයක් ජය ගන්න පුළුවන්. ඔව් තවත් කෙනෙකු තවත් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා මැතිතුමනි. ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ කුඩා කල සිටම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙද්දී ඔබතුමාට ඔබතුමාගේ ජීවිතයේ තියෙන සුන්දරතම ලස්සනම මතකයේ කුමක්ද මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කියා කෙනෙකු අසා තිබෙනවා. සුන්දර මතකයෙන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මම ඉස්සෙල්ලා මගේ කළුතර මහාවිද්‍යාලයේට පළවෙනිම ගහපු තරඟය කළුතර ඕලිකෝස් කණ්ඩායමත් එක්ක. ඒ වගේම 1999 මගේ පළවෙනිම ටෙස්ට් මැච් එක සිම්බාබ්වෙත් එක්ක ගහපු එක. ඒ මතකයේ දෙක ඉතාමත් අමතක කරන්න බෑ. ඒ වගේම 2014 ලෝක කුසලානයේ දිනපු දවස ඒ තුන කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මීළඟට තවත් කෙනෙකු අපට අප වෙත ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ තරග නීති රීති ඒ වගේම විනය කාරණා රැසක් තිබෙනවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ මේ විනය කටයුතු එක්ක මේ අපේ මේ නූතන ක්‍රීඩකන ක්‍රීඩකින් හෝ වේවා පාසල් ක්‍රීඩකින් හෝ වේවා කෙසේද මේ විනය නීති රීති ඒ වගේ කටයුතු සමග මේ ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගී වෙන්න ඕනේ කියන කාරණාව අසා තිබෙනවා. ඔව් විනය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපි ඕනම ක්‍රීඩා විතරනේ ඕනම රැකියාවක් කරත් ඕනම තැනකදී විනය ඉතාමත් වැදගත්. මොකද අපි විශේෂයෙන් රට නියෝජනය කරද්දී අපි මොකක් හරි වැරදි දෙයක් කරොත් ඒක අපේ රටටත් බලපානවා. ඒ නිසා ලොකු වගකීමක් විනය කියන එක. විනය පිරිහුණුතින් කිසිම දෙයක් කිසිම ක්‍රීඩකයෙකුුණත් කණ්ඩායමක් සාර්ථක වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි දන්නවා මේ මේ ආන්නේ අපේ මේ වෙනකොට අපේ කණ්ඩායමේ විනය ගොඩක් පිරී තිනවා. ඒක අපි හැමෝම දන්නවා. මම හිතන්නේ මේ විනය ඉස්සෙල්ලා හදාන්න ඕනේ. විනය තමම තමයි හදා ගන්න ඕනේ. අපිට පුළුවන් කියන්න මේක කරන්න මේක කරන්න කියලා. හැබැයි තමන් දන්නවා මොකද කරන්න ඕනේ කියලා. මොකද දැන් ඇත්තටම ජාතික කණ්ඩායමක් නියෝජනය කරනවා කියන්නේ පොඩි ළමයි නෙමෙයි, හැමදේම තේරෙනවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා මොකද්ද කරන්නේ, දේ හරි දේ වැරදි දේ. ඒසි මං මේ වෙලාවේ කියන්න කැමති කරන්න ඉස්සෙල්ලා දෙපාරක් තුන් පාරක් හිතලා බලන්න. අපිට ලොකු වගකීමක් පැවරලා තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දි. එතකොට වෙන්න ඕනේ දේවල් විනය කඩවෙන දේවල් පුළුවන් තරම් අඩුවෙන් කරන්න ඕනේ. මොකද ලෝකයක් රටක් අපි දිහා බලන් ඉන්නවා. අපි කරන දේවල් මොකද අපි කරන දේවල් සමහරෙන් අපි අඳින පළඳින දේ පවා කොපි කරන සමා අපේ අපිට ආදරය කරන අය කරනවා. ඉතින් ඒ නිසා අපි දිහා බලන් ඉන්නේ. විනය කියන එක ඉතාමත් වැදගත්. තමන් විසින්ම තමයි විනය හදාගන්න ඕනේ. ඒ විනය හදාගත්තා තමන්ගේ ක්‍රිකට් වල විනයත් ඉබේම හැදෙනවා. ඉතින් මම මේ වෙලාවේ සිළුම් දිනයන් ඉල්ලනවා තමන් මොනා කළා තමන් ඒ කරන නීති රීති විනයත් එක්ක ඉදිරියට ගියොතින් ඕනම කෙනෙකුගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. තවත් කෙනෙකු යොමු කරන ප්‍රශ්නයක් තමයි ඔබතුමාට ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉලෙද්දී මුහුණ දුන් වඩාත්ම අභියෝගාත්මකම පන්දු යවන්නා කවුද කියන කාරණා. මේක මගෙන් හැමෝම අහන ප්‍රශ්නයක්. ගොඩක් අය නම් කියනවා එක එක පන්දු යවන්න ගැන. මම මේක ලොකු කමකට කියනෝ නෙමේ. මට කවදාවත් එහෙම අපහසු පන්දු යවන්නේ කියලා මට දැනුන්නේ නැහැ. ඒකට හේතුව මම හැමතිස්සෙම මම පොසිටිව් මයින්ඩ් එකකින් තමයි මම බැට් කරන්න යන්නේ. මම මොන පන්දු යවන්න මගේ ඉදිරියට ආවත් මම ඔහුට වැඩි එක ස්ටෙප් එකක් ඉස්සරහින් හිතනවා. මම කොයිලාත් හිතන්නේ මම මේ වෙලාවේ මෙයාට ලකුණු ගහනවා, කොයිලාවෙත් මම මෙයාට විකට් එක දෙන්නේ නැහැ ගහනවා කියන මේ පොසිටිව් මයින්ඩ් එකෙන් තමයි හැමතිස්සෙම ක්‍රීඩා කරේ. ඒ නිසා මට කවදාවත් පළවෙනි මැච් එක වුණාක්වත් ජාත්‍යන්තරයේ මට එහෙම අමාරුයි කියන එකක් දැනුන්නේ නැහැ. අර ප්‍රෙෂර් එක කියන දේ තියෙනවා. නමුත් අර මෙයාට අමාරුයි මෙයාට කවදාවත් ගහන්න බෑ කියන එක මට කවදාවත් එන්න නැහැ. මම හිතන්නේ මේ මම හිතපු විදිය නිසා වෙන්න ඇති. ඒක මගේ පැත්තෙන් මට මගේ ක්‍රීඩාවට ගොඩක් වාසි වුණා. ඒක මං ගහන ක්‍රිකට් කියන්නේ මම ගහන පොසිටිව් මයින්ඩ් එකේ ක්‍රිකට් එකට මට ඒක වාසි වුණා. ගොඩක් අහන ප්‍රශ්නයක්. ඉතින් මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ වෙනකොට නම් කිසිම කෙනෙක් මට අමාරු වෙලා නැහැ දැනට.
ඔබතුමාගේ නසා තිබෙන තවත් ප්‍රශ්නයක් ඔබතුමා ක්‍රීඩා කළ හොඳම ඉනිම මොකක්ද කියලා ඒ ඒ ඒ තෝරා ගන්න මොකක්ද හේතුව කියත් කතා තිබෙනවා ඔව් මම එක් දින ගත්තොත් ඉන්දියාවට ලකුණු ලබා ගත්ත 160 ඒ වගේම ටෙස්ට් ඉනිමක් ගත්තොත් ලෝඩ්ස් වල ලබා ගත්ත 193 ඒක විශේෂ හේතුව තමයි ලෝඩ්ස් කියන්නේ ක්‍රිකට් ආරම්භ කරපු තැන එතන මට ගිහිල්ලා මගේ වார்த்தාවක් තියන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අදටත් මේ වார்த்தාව මගේ වார்த்தාවක් තියෙන්නේ ලාංකිකයෙක් වැඩියෙන් ලබාගත් ලකුණු ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ඉතින් ඒකේ තව විශේෂත්වයක් තියෙන්නේ ඒ තරඟයට පෙර අපි පුහුණුවෙම් ගිහිල්ලා ඒ ඩ්‍රෙසින් රූම් එකේ තියෙනවා කඩලු පහේ සහ සීයේ වගාපුවාගේ නම් තරඟේ හෙට පැවැත්වෙනවා නම් අද අපි පුහුණුවෙම් ගිහිල්ලා මම පුටුවට නැගලා එතන ඊළ පල්ලෑ නම ලිව්වා හෙට මමගේ නම මෙතන දානවා කියලා. ඉතින් ඒ වගේම මට ඒක දාන්න පුළුවන් වුණා. ඉතින් ඒ විශේෂ හේතු ගොඩක් තියෙනවා ඒ ලෝඩ්ස් වල ලබාගත් 193. ඔව් තවත් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා මේ වර්තමාන ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් මේ පරිණත ක්‍රීඩකින්ව කණ්ඩායමෙන් ඉවත් කරන මේ මේ විදිහට නවක ක්‍රීඩකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගැනීම පිළිබඳව කුමක්ද ඔබතුමා දරන අදහස කියලා ඔවුන් අසා තිබෙනවා මං හිතන්නේ අපි තරඟ පරදින්න ගොඩක් හේතුවක් වෙලා තියෙනවා පරිණත ක්‍රීඩකයන් අයින් කරා මං කියන්නේ තරුණ ක්‍රීඩකයෝ ගේන්න ඕනේ නැහැ කියලා තරුණ ක්‍රීඩකයෝත් එක්ක පරිණත ක්‍රීඩකයෝ ක්‍රීඩා කළ යුතුයි කණ්ඩායමේ ඒ මොනතින් ඒගොල්ලෝන්ගේ එක්ස්පීරියන්ස් එක මේ තරුණ ක්‍රීඩකයෝත් එක්ක බෙදාගෙන ඒ තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් මං මේක මින් ඉස්සරත් කියලා තියෙනවා තරුණ ක්‍රීඩකයෝත් එක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ ඉටිය යුතුයි මං හිතනවා අපි ඉස්සරහට තරඟ ජයග්‍රහණය කරන්න මේ අපේ දේශ ක්‍රීඩකයන් උනුත් කවලංකර කණ්ඩායමට ගෙනල්ලා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගියොතින් අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් නැත්නම් අපිට සෑහෙන කාලයක් ඉන්න මේ තරඟ ජයග්‍රහණය කරන්න තරුණ ක්‍රීඩකයොත් එක්ක ගියොතින් ඔව් ඔබතුමාට තවත් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා අප මේ වැඩසටහන තවත් විනාඩි 10ක් වැනි කෙටි කාලයකින් අවසන් කරන්න සූදානම් මේ ප්‍රශ්න කිහිපයක් පිළිතුරු ලබා දෙමින් අනතුරුව ඔබතුමාගෙන් තවත් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා යම් කිසියම් කෙනෙකු කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව ක්‍රීඩා කළ යුතුද ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන්නට කියා. එහෙම නැහැ. හැබැයි ගොඩාක් අය පොඩි කාලේ ඉඳන් ඒ ක්‍රිකට් ක්‍රීඩාව අදහලා තියෙනවා. ක්‍රීඩා පුහුණුවීම් කරලා ක්‍රීඩා කරලා තියෙනවා පාසලේ ඉඳන්. හැබැයි එහෙම නැතුව ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයොත් ඉන්නවා. ඒ කියන්නේ පාසල් ක්‍රීඩා නොකර ක්ලබ් ක්‍රිකට් ගහලා එකපාරට ඇවිල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි පොඩි කාලේ ඉඳන් ක්‍රීඩා කරද්දී අර පොඩි කාලේ ඉඳන් ගොඩක් දේවල් ඉගෙනගෙන අත්දැකීම් බහුල එන්නේ පාසලේ ඉඳන්. එහෙම විශේෂත්වයක් නැහැ. දෙගොල්ලන්ට ඕනම වෙලාවක එන්න පුළුවන් ජාතික මට්ටමට. යොමු කරන තවත් ප්‍රශ්නයක් තමයි ඔබතුමාට මේ ඔබතුමා මේ විද්දී වර්තමානයේ වාසය කරන්නේ සිංගප්පූරුව රටේ ඔබතුමා සමා වෙන ඕස්ට්‍රේලියාව රටේ ඔබතුමා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් ස්ථිරව කියන්න බැරිද මොන් ආශා කරනවලු ඔබතුමාව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දැක ගන්නට මම මෙහෙ හිටියට මම නිතරම ලංකාවට එනවා මොකද මගේ දෙමව්පියෝ සහෝදරය ඔක්කොම ඒ ඉන්නේ මම මගේ රට මම මාර ආදරේ මගේ මව්බිම කවදා මට අමතකේ නැහැ ටික දවසකට ආවා අපි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශේෂයෙන් මගේ ලොකු දුම් මේ එනකොට පාස මේ මෙහෙ ක්‍රිකට් කණ්ඩායමට පුහුණු වෙලා ක්‍රිකට් ගහනවා ඉතින් එයාගේ ඒ දේවල් කරලා අනිවාර්යෙන් මම ලංකාවට එනවා නිතරම මම ලංකාවට එනවා ඕන වෙලාවක මාව බලන්න පුළුවන් අවුරුද්දෙන් භාගයක් මම ලංකාවේ ඉන්නේ මේ හිටියට ඔව් තවත් ප්‍රශ්නයක් තමයි ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩාව හැර වෙනත් ක්‍රීඩාවල නියැලීලා තියෙනවාද කියන ප්‍රශ්නය. ඔව් මම පාසලේ සීලුම ජවනාපිටිය තරඟ නියෝජනය කරා. ඒ වගේම පාසලේ පාපන්දු කණ්ඩායමේ අවුරුදු 16 වෙනකම් ක්‍රීඩා කළ නායකත්වයක් වෙනකම් කරා. මම ගොඩක් පාපන්දු ක්‍රීඩාවට ආදරය කරනවා, ආස කරනවා. ගොල්ෆ් ක්‍රීඩාව යෙදෙනවා. වෙලාවක් ලැබිච්ච වෙලාවක අනිත් අනිත් ක්‍රීඩාවලුත් කරනවා හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලා ඉන්න කාලේ වැඩිපුර කියන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රීඩාව ක්‍රිකට් එක විතරයි මං හිටියේ ඒ ඇරෙන්න පාසල් කාර්යයේදී ඔක්කොම වගේ ක්‍රීඩාවල් කරලා තිනවා ඔව් තවත් ප්‍රශ්නයක් තමයි ඔබතුමාට යොමු වෙන මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔබතුමා තේරෙන්න
මොකක්ද බලපාපු සිද්ධිය කොයි කාලෙ වගේද ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔබතුමා තේරීපත් වුණේ කියන කාරණාව? මම 99 තමයි ජාතික කණ්ඩායම් නියෝජනය කරන්නේ. හැබැයි මම 2095 94 ඉඳන් මම සහභාගී සීලුම අපේ පළවෙනි පෙළ තරඟ හැම අවුරුද්දෙම මම ලකුණු 1000ක් සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. මගේ කැපවීම ආසාවක් තිබුණා, මට ඉලක්කයක් තිබුණා. මම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනවා, කොහොමද ක්‍රීඩා කරනවා කියන එක ලොකු කැපවීමක් සහ ආසාවක් තිබුණා. මම දැන් ඒ හැම දෙයක් එක්කම මං ඒ කැප කරපු කාලේ ප්‍රතිඵලයක් සහ ඒ නිසා තමයි මට ජාතික කණ්ඩායමේ 1999 නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ. තවත් ප්‍රශ්නයක් තමයි අප මේ ක්‍රමක්‍රමයෙන් මේ වැඩසටහනේ අවසාන භාගයට එක් ළඟව සිටිනවා. ඉතින් තවත් සුළු මොහොතකින් අප මේ වැඩසටහන අවසන් කරන්නට සූදානම් රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කරන මේ එක්ස්පෙඩිෂන් දේශනමාලාවේ පළමු දිනය. ඉතින් ඔබතුමාට යොමු වෙන තවත් එක් ප්‍රශ්නයක් තමයි ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිලයේදී ඔබතුමා මුහුණ දුන් ඔබතුමාට මුහුණ දීමට අපහසු වූ එක් ක්‍රිකට් කණ්ඩායම කුමන රටේ ක්‍රිකට් කණ්ඩායම තරමක් දියුණු මට්ටමේ සිටියාද? ඒ කියන්නේ ඔබතුමාට එම ක්‍රිකට් කණ්ඩායම සමගින් මුහුණ දීමට කිසියම් අභියෝගයක් තිබුණා කියන කාරණා මොන ක්‍රිකට් කණ්ඩායමද ඔබතුමාට වඩාත්ම අභියෝගාත්මක වුණේ? අපිට මට විශේෂයෙන් හැමතිස්සෙම අභියෝගයක් වුණේ ඔස්ට්‍රේලියාවට ආවම ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරද්දී. ගොඩක් කලවට අපිට අනිත් කණ්ඩායම් වලට ක්‍රීඩා කරන්නට වැඩිය වැඩිපුර කාලය සාහිත්‍ය යොමු කරන්න වුණා. හැබැයි හැම වෙලාවෙම අපි හොඳින් ක්‍රීඩා කරා. මට පෞද්ගලිකව ඔස්ට්‍රේලියා කණ්ඩායමත ක්‍රීඩා කරද්දී අනිත් කණ්ඩායම් වලට වැඩිය ප්‍රෙෂර් එකක් තිබුණා ක්‍රීඩා කරද්දී. තවත් ප්‍රශ්න දෙකක් වෙනි අසා අප මේ වැඩසටහන අවසන් කරමින් සූදානම්. දිගින් දිගටම අප ඔබත් සමග සජීවීව සහභාගී වූවා මේ වැඩසටහනේ. අන්තිම ප්‍රශ්න කිහිපය තමයි ඔබතුමාට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරුවෙකු ලෙස වැඩ කිරීමට අවස්ථාව ලබා දුන්නොත් ඔබතුමාගේ අවස්ථාව බාර ගැනීමට සූදානම්ද කියන ප්‍රශ්නය. කොහොමද ඒකට උත්තර දෙන්නේ? මම හිතන්නේ මම කැමති වුණත් ක්‍රිකට් අපිට මට ඒ අවස්ථාව ලබා දෙයි කියලා. හැබැයි මම හැමතිස්සෙම කියලා තියෙන්නේ මගේ තරුණ ක්‍රීඩකයන්ට මම ඉගෙන ගත්ත දේ ජාත්‍යන්තරයේ අවුරුදු 20ක් තිස්සේ ඕනම වෙලාවක ඕනම කෙනෙකුට මගේ සේවය අවශ්‍ය නම් මම ලබා දෙනවා. විශේෂයෙන් ඕනම වෙලාවක ඒගොල්ලෝ දැනටත් ගොඩක් වෙලාවට කතා කරනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත් මගේ රට වෙනුවෙන් දෙයක් කරන්න අනිවාර්යෙන් මම ඉගෙන ගත්ත දේ දෙන්න මම සූදානම්. බොහොමත්ම ස්තුතියි. අප එසේ නම් මෙම වැඩසටහනට අවසන් කරන්නට සූදානම් අපේ කාල වේලාව හරි වේලාවට පැමිණ ඇති නිසා. හරි, තවත් එක් ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා මේ ඉදිරියට එන මේ ක්‍රිකට් ක්‍රීඩාවට නියැලෙන ඒ වගේම ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකයින්ට දෙන්න පුළුවන් අවසාන වශයෙන් දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියන එක. මම හිතන්නේ එහෙම ආසාවකින් ඒ ක්‍රීඩාවට යෙදෙනවා නම් තමන් සම්පූර්ණයෙන් ධෛර්යයෙන් ආසාවෙන් ඒ ක්‍රීඩාව කරලා තමන් ඉලක්කයක් දාගෙන තමන් අනිත් දේවල් බාහිර දේවල් අමතක කරලා ඒ ක්‍රීඩාවට සම්පූර්ණයෙන් හිත යොමු කරලා ඒ ක්‍රීඩාව නිකන් කරලා නවත්තන නැතුව කවදාරික් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්න දවසක වார்த்தාවක් කියලා යන්න පුළුවන් වගේ ඉලක්කයක් දාගෙන ඇවිල්ලා තමන් ඒ දේ කරන්න පුළුවන් නම් මං හිතනවා ගොඩක් දුක ගමනක් යන්න පුළුවන් අර කිව්වාගේ ඩිසිප්ලින් උත් එක්ක. එහෙම ආසාවක් ධෛර්යයක් කැපවීම ඔය තුනම එකතු කරගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම ආසන ඒ විදිහට පටන් ගත්තොත් මං හිතනවා සිළු දෙනා ඕන එක්කෙනෙකුට ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. ඔව්, එසේනම් බොහොමත්ම ස්තුතියි අපන මෙම ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ලබා දුන්නට. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මේ විදිහට සජීවී වැඩසටහනකට ඔබතුමාගේ ඒ නොමසුරු දායකත්වය අපත් සමගින් ලබා දුන්නාට ඉතින් බොහොමත්ම ස්තුතියි. නැවත වතාවක් ඔබතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය. රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය මගින් සංවිධානය කළ මේ එක්ස්පෙඩිෂන් දේශනමාලාවේ පළමු දින දේශනය සමගින් අපත් එක්වටින් අප සූදානම් මේ දේශනමාලාව මෙතනින් අවසන් කරන්නට. මක් නිසාද අපට නියමිත කාල සීමාව මෙහි මොහොතේ සිට අවසන් වන නිසා
එසේනම් ඔබ සියලුම දෙනාටත් මේ ප්‍රේක්ෂකවාරය ලෙස සහභාගී වූ ඔබ සියලුම දෙනාටත් බොහොමත් ස්තුතියි. සූම් තාක්ෂණය ඔස්සේ සජීවීවත් ඒ වගේම YouTube තාක්ෂණය ඔස්සේ සජීවීවත් අපත් හා එක්වනු මේ ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අපගේ ආදරණීය ගෞරවනීය ස්තුතිය. ඒ වගේම විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය තාගේ ගරම ස්තුතිය අප සමගින් මෙම එක්ස්පෙන්ෂන් දෙමන වේවියයි කියා ඉතින් අප සූදානම් දැනට විවේචකක මෙතන අවසන් කරන්නට ඉතින් නැවත වතාවත් තිලක මිත්‍රන් නිතුන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ඒ වගේම අපත් සමගින් සහභාගී වූ සියලුම දෙනාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය සංවිධානය කර එක්ස්පෙන්ෂන් දේශනමාලාවේ පළමු දින දේශනය මෙතනින් අවසන් කරනවා ඔබ සමට බොහොමත්ම ස්තුතියි සුබ දවසක්